මානව වර්ගයා ලැබූ සුවිශේෂ වූ දායාදයක් වන ලේඛන කලාවේ සැබෑ ආරම්භය සිදු වුණේ පැරණි බැබිලෝනි අනුශිෂ්ටාචාරය තුලයි. එදා මැටිපුවරු මත සිය අදහස් සටහන් කරමින් ලේඛන කලාවේ ආරම්භක පියවර සනිටුහන් කළ සුමේරියන්වරු මැටිපුවරු ගබඩා කර මහා පුස්තකාල ගොඩනැංවීමට අමතක කළේ නැහැ. තම සිතට නැගෙන සෑම අදහසක්ම මේ පුවරු මත සටහන් කිරීමට ඔවුන් කටයුතු කළා. ඔබ මේ දකින්නේ ක්‍රිස්තු පූර්ව 87 දී පායන ලද වල්ගාතරුවක් පිළිබඳ තොරතුරු මැටි පුවරුවක් මත සටහන් කර තිබූ අයුරුයි. මෙවැනි පුවරු රසක් එක්කොට ලොව ප්‍රථම පුස්තකාලය ගොඩනැගුණේ බැබිලෝනියාවේ නිනාවේ යන ස්ථානයේදී. මැටි පුවරුවෙන් පසු පැපිරස් නැමැති පන් වර්ගයේද අනතුරුව පාච්මන්ට් හා වෙලම් යන සත්ව හම් විශේෂයක් ලේඛන ද්‍රව්‍ය හැටියට පැරැන්නෝ භාවිත කළා. මෙලෙස පැවත ආ ලේඛන කලා ඉතිහාසයේ ස්වර්ණමය සටහනක් තැබීමට චීන ජාතික සායිලුන් සමත් වුණා. ඒ ක්‍රිස්තු වර්ෂ 105 දී කඩදාසි ලොවට හඳුන්වා දීම තුළින් මෙය ලේඛන කලාවේ විප්ලවීය වෙනසක් ලෙස හැඳින්විය හැකි. ඉන්පසු ක්‍රිස්තු වර්ෂ 868 දී චීන ජාතික චැන්චි නමැති බෞද්ධ භික්ෂුව විසින් ලෝකයේ පළමු මුද්‍රිත පොත නිර්මාණය කළා. මෙහි දර්ශනය වන ලොව ප්‍රථම මුද්‍රිත පොතේ අඩංගු වී ඇත්තේ වජ්‍ර සූත්‍රයයි. ඉන් වසර 565කට පසු ලේඛන කලාව නව මඟකට යොමු කිරීමට ජර්මන් ජාතික ජොහන්නස් ගුටන්බර්ග් සමත් වුණා. ඒ ක්‍රිස්තු වර්ෂ 1405 දී ප්‍රථම වරට මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කිරීම තුළින් මේ සමගම එතෙක් දුලබව පැවති යදම් වලින් බැඳි පොතපත පොදු ජනතාවගේ කලන මිතුරා බවට පත් වුණා. ලොව දස දෙස මහා පොත්ගුල් බිහිවීම වේගවත් වුණා. අනතුරුව සුවිශේෂී අරමුණු පෙරදැරි කරගෙන විවිධ වර්ගයේ පුස්තකාල බිහි වුණා. මහජන පුස්තකාල, ශාස්ත්‍රීය පුස්තකාල, විශේෂ පුස්තකාල, ජාතික පුස්තකාල මේ අතරින් වැදගත් වෙනවා. මෙයින් ලදරු වර්ගයේ පවතින පුස්තකාල ලෙස ජාතික පුස්තකාල හඳුන්වා දිය හැකි. ජාතික පුස්තකාලය යනු සෑම රටකම මිනිසාගේ මතකය තැන්පත් කර ඇති මහා ඥාන නිධියක් ලෙස නම් කරන්න පුළුවන්. ඕනෑම රටක් තුල පළ වී තිබෙන තොරතුරු මූලාශ්‍රවලින් එක් පිටපතක් හෝ ජාතියේ අනාගතය උදෙසා සංරක්ෂණය කරලීමේ වගකීම ජාතික පුස්තකාලයට පැවරී තිබෙනවා. මුළු රටේම පුස්තකාල හා විඥාපන විද්‍යා ක්ෂේත්‍රයේ නියමුවා ලෙස කටයුතු කිරීමේ බරය හිමි වී ඇත්තේද ජාතික පුස්තකාලයටයි. ජාතික පුස්තකාලය යන සංකල්පයද රටින් රටට කලාපෙන් කලාපයට මෙන්ම යුගයෙන් යුගයටද වෙනස් වන බැවින් මේ පිළිබඳව ස්ථිර නිර්වචනයක් සැපීමට පුස්තකාලවේදීන් තවමත් සමත් වී නැහැ. ලොව පැරණිම ජාතික පුස්තකාලය බිහි කරලීමේ ගෞරවය හිමිවන්නේ ප්‍රංශයටයි. ජාතික පුස්තකාල අතර මී මිත්තනිය යන විරුදාවලියලත් මෙය බිහි වුණේ ක්‍රිස්තු වර්ෂ 1480 තරම් ඈත යුගයේදී. එදා මෙදා කාලය තුල ලෝකයේ සෑම රටක්ම පාහේ සිය ජාතියේ උරුමය ලොවට කියාපාන්නට ජාතික පුස්තකාල බිහි කිරීමට උත්සුක වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පුස්තකාල ඉතිහාසය අධ්‍යයනය කරන විට ක්‍රිස්තු වර්ෂ 1877 දී මෙරට ජාතික කෞතුකාගාර පුස්තකාලය පිහිටුවීම වැදගත් කඩයිමක් ලෙස හැඳින්විය හැකි. ලංකාවට ජාතික පුස්තකාලයක අවශ්‍යතාව පැන නැගුණේ 1950 දශකයේදී. ඒ අනුව එහි අවසාන ප්‍රතිඵලය වුණේ 1970 දී ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩලය පිහිටුවීමයි. මෙහි මුඛ්‍ය පරමාර්ථය වුණේ මෙරට ජාතික පුස්තකාලයක් ඇරඹීමයි. එම වගකීම කරටගත් එකල පුස්තකාල සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ එන් අමරසිංහ මහතා ජාතික පුස්තකාලය සඳහා සුදුසු භූමියක් තෝරාගෙන ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මහාචාර්ය මයිකල් බ්‍රෝන් මහතාගේ සහයෝගය ලබා ගනිමින් සුවිශේෂ වූ කාර්යභාරයක් මේ වෙනුවෙන් ඉටු කළා. කොළඹ හතේ නිදහස් මාවතේ නිදහස් චතුරශ්‍රය අසල නිස්කලංක පරිසරයක ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය පිහිටා තිබෙනවා. මෙය 1990 අප්‍රේල් 27 වෙනිදා එවකට ජනාධිපති ධුරය දැරූ ආර් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.
महल पहाकिन समन्वित मेम महापुस्तकालय दिवैने प्रमुखतम विमर्शन पुस्तकालय लेस नाम करन्न पुलुवन् एसे हुवत पोत्पत् बहर दीमे क्रमया जातिक पुस्तकालय सतुव नहे पैमिनेन सैम पाठकयकुटम अवश्य तोरतुरु सैपैम जातिक पुस्तकालय सुहदशीली कार्य मंडले मुख्य अरमुनय पुस्तकालय अनु वैदन आयतनयक बव प्रवीण पुस्तकालवेदी आचार्य एस आर रंगनाथन महताद पवसा तिबेनवा ए अनुव जातिक पुस्तकालयद निरंतरयेन्म नव प्रकाशन अत्पत् करगत युतुई एम अरमुन पेरदरी करगेन लबागत नव पोत्पत् प्रदर्शनय करन पुवरु मुलिन्म दर्शनय वेनवा එමෙන්න ජාතික පුස්තකාලයේ සෑම මහලකම පාඨක තොරතුරු කවුළු ඇති නිසා මෙහි පැමිණෙන ඔබට අවශ්‍ය තොරතුරු පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එසේම ඕනෑම කෙනෙකුට මෙහි සමාජිකත්වය ලබාගත හැකි. ශ්‍රී ලංකාවේ පුස්තකාල අතරින් විශිෂ්ටතම විමර්ශන ග්‍රන්ථ එකතුව ඇත්තේද ජාතික පුස්තකාලය සතුවයි. මේ අතර විශ්වකෝෂ, ශබ්දකෝෂ, ලිත් वार्षिक ग्रंथ चरितापदान नामावली मूलिक विमर्शन ग्रंथ राशिया अपट दखिन्नट पुलुवन् मेवा परिशीलने किरीमट कार्यमंडलेन लबेन्ने अनगि मेहयक् जातिक पुस्तकालये मुख्य परमार्थय वन्ने अवश्य वेलावट अवश्य पाठकयाट अवश्य तोरतुरु लबा दीमयि मे सदा विविध विषयान् यटते संपादनय कल विशेष लिपि एकतु रसक्द पाठक भाविते उदेसा सकस करत बिनवा जातिक पुस्तकालय तैनपत कर अति सुविशेषी एकतुवक वन्ने पुवत्पत एकतुवाई 1976 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා මෙරට පළ වූ සියලුම පුවත්පත් මෙම එකතුවට ඇතුළත් වෙනවා. මේවා සංරක්ෂණය කරලීමේ අරමුණෙන් සූක්ෂම පිටපත් ගත කිරීම දැනටමත් ආරම්භ කර තිබෙනවා. විවිධ මාතෘකා යටතේ කාලීනව පුවත්පත් ලිපි කැටුම් එකතුවක් සකස් කර තිබෙන්නේ නවතම තොරතුරු පාඨකයාට පරිශීලණයටයි. මෙය ප්‍රවර්ධන සාවධාන සේවයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ජාතික පුස්තකාල ප්‍රතිග්‍රහණ ප්‍රතිපත්තියට අනුව රට තුළ පවතින සියලුම වාර සංග්‍රහ මෙම ආයතනය වෙත ලැබිය යුතුයි. මෙහි වාර සංග්‍රහ එකතුවේ දේශීය මෙන්ම විදේශීය සංග්‍රහද රැස් කර තිබෙන්නේ පාඨකයන්ට නවතම තොරතුරු ලබා දීම අරමුණු කර ගනිමින් තමන්ට අවශ්‍ය ලිපි සොයා ගැනීමට උපකාර වන ග්‍රන්ථ විද්‍යාත්මක මෙවලම් කීපයක්ම මෙහි සකසා තිබෙනවා. ජාතික පුස්තකාලය මෙරට ලේඛකයන්ගේ පෞද්ගලික ග්‍රන්ථ එකතුද මතු පරපුර වෙනුවෙන් සුරකින සංරක්ෂණාගාරයක් වෙනවා. ඒ අනුව මෙරට විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ කෘති එකතු රැසක් ජාතික පුස්තකාලය තුල මේ වන විට තැන්පත් කර තිබෙනවා. නූතන සිංහල සාහිත්‍යයේ පුරෝගාමී මෙහෙයක් ඉටු කළ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ සූරින්ගේ පෞද්ගලික පුස්තකාලයද මෙහි තැන්පත් කර තිබෙනවා. වික්‍රමසිංහ සූරින්ගේ සියවන ජන්මදින සමරන අවස්ථාවේදී මාටින් වික්‍රමසිංහ භාරකාර පදනම විසින් මෙම එකතුව ජාතික පුස්තකාලයට පරිත්‍යාග කළා. මෙහි
එතුමා පරිහරණය කළ ග්‍රන්ථ 6000ක් පමණ ඇතුළත් වෙනවා. ඒ පමණක් නොව එතුමා භාවිත කළ පෞද්ගලික උපකරණ ගෘහ භාණ්ඩ මේ තුල තිබීමෙන් මෙය වික්‍රමසිංහ සූරීන් සම්බන්ධ කුඩා කෞතුකාගාරයක් ලෙසද හැඳින්විය හැකියි. මේ හැරුණු විට මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි, මහාචාර්ය එම්.එච්. පීටර් සිල්වා, මහාචාර්ය ටිකිරි අබේසිංහ, වෛද්‍ය ඊ.එම්. විජේරාම, ආචාර්ය පී.බී. සන්නස්ගල, තේජා ගුණවර්ධන සහ පණ්ඩිත ගුණපාල සේනාධීර යන විද්වතුන්ගේ පෞද්ගලික පොත් එකතුද ජාතික පුස්තකාලයේ තැන්පත් කර තිබෙනවා. එමෙන්ම යුනෙස්කෝ, ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපීය ආර්ථික එකමුතුව වැනි අන්තර්ජාතික සංවිධානවල ප්‍රකාශනද ඇතුළුව විද්‍යා හා තාක්ෂණ විමර්ශන ග්‍රන්ථ එකතුව, නාට්‍ය අත්පිටපත් එකතුව සහ බ්‍රේල් ප්‍රකාශන එකතුවද ජාතික පුස්තකාලයේ ඇති විශේෂ එකතු ගණයට වැටෙනවා. එපමණක් නොව ජන සාහිත්‍ය පිළිබඳ විශාරදයෙකු වූ අභාවප්‍රාප්ත පීටර් විජේසිංහ මහතා පරිත්‍යාග කළ අත්පිටපත් එකතුව ඇතුළු විවිධ මාර්ගවලින් ලැබුණු අත් පිටපත් හා මුද්‍රිත පිටපත් වලින් මෙය සමන්විතයි. මේ එකතුව මේ වන විට සංරක්ෂණයට ලක් කර තිබෙනවා. ලෝකයේ දියුණු රටවල ජාතික පුස්තකාල සංරක්ෂණය අතින් විශාල වර්ධනයක් ලබා තිබෙනවා. උදාහරණයක් ලෙස ඇමරිකාවේ කොංග්‍රස් පුස්තකාලයේ American Memory සහ නෙදර්ලන්ත ජාතික පුස්තකාලයේ Memory of Netherlands යන ව්‍යාපෘති සාර්ථකව පවත්වාගෙන යනවා. ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ තොරතුරු තාක්ෂණ අංශය තවමත් වැඩෙමින් පවතින එකක්. එසේ වුණත් මේ වන විටත් Memory of Sri Lanka නමින් ව්‍යාපෘතියක් ඇරඹීම පිළිබඳ සැලසුම් සකස් කර තිබෙනවා. ඒ අතර සංඛ්‍යාංකකරණයද නිරතුරුවම සිදු කරමින් සිටිනවා. මෙහි ඇති ග්‍රන්ථ අතරින් පිරුවානා පොත් වහන්සේ සුවිශේෂ ස්ථානයක් හිමි කර ගන්නවා. චූල පුස්තකයක් වන මෙය තැන්පත් කර ඇත්තේ කුඩා කරඩුවකයි. මෙහි ඇති පොතපත අතරින් ප්‍රධානතම ස්ථානයක් ගන්නේ ශ්‍රී ලංකා එකතුවයි. මෙම ආයතනයේ ඉතිහාසය වැඩි ඈතකට නොයන බැවින් ශ්‍රී ලංකා එකතුව බොහෝ දුරට සමකාලීන එකක් වනවා. ඒ අනුව 1976ට පසු ලංකාවේ පළ වූ ප්‍රකාශනවල අංග සම්පූර්ණ එකතුවක් ජාතික පුස්තකාලය සතුවනවා. මීට අමතරව පසුගිය දශක කිහිපය තුළ කරන ලද ප්‍රතිග්‍රහණ කටයුතු නිසා ඊට පෙර පළ වූ ප්‍රකාශනවලද අංග සම්පූර්ණ නොවුනත් විශාල එකතුවක් මෙහි තිබෙනවා. පුරාණ හෙළයන්ගේ ලේඛන කෞශල්‍ය මැනවින් කියාපාන අපගේ ඓතිහාසික සම්පතක් තමා පුස්කොළ පොත්. මෙම එකතුවෙහි සැලකිය යුතු තරම් විශාල පුස්කොළ පොත් ප්‍රමාණයක් ඇති අතර එය නිරන්තරයෙන්ම වර්ධනය වෙමින් තිබෙනවා. ඒ අනුව සියවස් ගණනාවකට ඉහත පළ වූ සාහිත්‍ය කෘති ඇතුළු ජාතික මට්ටමේ වැදගත් කෘති රැසක් මෙම එකතුවේ තිබෙනවා. පශ්චාත් උපාධි නිබන්ධන ජාතික පුස්තකාලයේ තැන්පත් කර ඇති තවත් සුවිශේෂී එකතුවක්. මේවා ශ්‍රී ලංකාවේ සහ විදේශ විශ්වවිද්‍යාලවල විද්වතුන්ට ප්‍රදානය කරනු ලබන ආචාර්ය සහ දර්ශන විශාරද උපාධිවලට අදාළ වන නිබන්ධන. 1888 සිට වර්තමානය දක්වා ශ්‍රී ලංකාවේ පළ වූ සම්පූර්ණ ගැසට් එකතුවක්ද ජාතික පුස්තකාලය සතුව පවතිනවා. ජාතික පුස්තකාලය සතු අංග සම්පූර්ණ එකතුව වන මෙය ලැබී ඇත්තේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙතින්. මීට අමතරව ශ්‍රී ලංකාවේ විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළව
රජය සහ අන්තර්ජාතික සංවිධානවල අනුග්‍රහයෙන් දේශීය සහ විදේශීය විශේෂඥයින් විසින් සකසන ලද විශේෂ අධ්‍යයන වාර්තා එකතුව විද්වතුන්ගේ විශේෂ සැලකිල්ල යොමු වී ඇති අංශයක්. ශ්‍රී ලංකාව පිළිබඳ භූගෝල විද්‍යාත්මක සිතියම් රැසක්ද ජාතික පුස්තකාලය තුල ඔබට දකින්නට පුළුවන්. ජාතික පුස්තකාලය යනු සාම්ප්‍රදායික පුස්තකාල සංකල්පයේ ඉක්මවා යන්නක්. මෙය සංස්කෘතික මධ්‍යස්ථානයක්. මෙහි එක් පරමාර්ථයක් වන්නේ අපගේ ඓතිහාසික මෙන්ම සංස්කෘතික හර පද්ධති පිළිබඳව පාඨක ප්‍රජාවට දැනුමක් ලබා දීමයි. ඒ යටතේ මෙරට ඉතිහාසයේ විවිධ යුගවලට සම්බන්ධ පුරාවස්තුන් සහ ඇතැම් පුරා විද්‍යාත්මක ස්මාරකයන්හි ආකෘති මෙහි තැන්පත් කර තිබෙනවා. මෙහි ග්‍රන්ථ එකතුවට පිවිසීම සඳහා ඇති ප්‍රධානතම මෙවලම වන්නේ සූචියයි. පාඨකයන්ට තමා දන්නා තොරතුරු ඔස්සේ තොරතුරු මූලාශ්‍ර කරා එළඹිය හැකි. ඒ අනුව කාඩ් සූචිය සහ පරිගණක සූචිය මගින් පාඨක ප්‍රජාවට ඉතා පහසුවෙන් තොරතුරු සොයාගත හැකි. බහුමාධ්‍ය මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන ජාතික පුස්තකාලය නව විද්‍යුත් මාධ්‍යයේ පරිශීලනය උදෙසාද පාඨකයන්ට පහසුකම් සලසා තිබෙනවා. විශේෂයෙන් අන්තර්ජාලය සහ සුසංහිත තැටි පරිශීලනය පාඨකයන් අතර ජනප්‍රිය වී තිබෙනවා. මෙහි සුවිශේෂීම පරමාර්ථය වන්නේ තොරතුරු සාක්ෂරතාවයෙන් අනූන පරපුරක් මෙරට බිහි කිරීමයි. එම අරමුණ පෙරදරි කරගෙන සුවිශේෂ වූ පාඨක සේවාවන් රාශියක් ජාතික පුස්තකාලය මගින් ක්‍රියාත්මක කරනවා. එයින් විමර්ශන සේවය යොමුගත කිරීමේ සේවාව, කාලීන සම්ප්‍රජානන සේවාව, ලේඛන ප්‍රතිසංස්කරණ සේවාව සහ වරණීය විඥාපන සේවාව වැනි ඒවා තුළින් පාඨක ප්‍රජාව වෙත ලබා දෙන්නේ නොමද පිටිවහලක්. ජාතික පුස්තකාලයේ බිම් මහලේ පිහිටා ඇති සම්මන්ත්‍රණ ශාලාව ආසන 125කින් සමන්විතයි. සෑම මසකම පවත්වනු ලබන ආරාධිත දේශනය පොදු ජනතාව උදෙසා විවෘතයි. විවිධ විෂයන් ඔස්සේ ජනතාවගේ දැනුම පුළුල් කිරීමේ අරමුණෙන් විවිධ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් එය සිදු කරනවා. ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවට අමතරව ආසන 30කින් පමණ සමන්විත කුඩා සම්මන්ත්‍රණ ශාලාවක්ද තිබෙනවා. මණ්ඩල රැස්වීම, ප්‍රවෘත්ති සාකච්ඡා වැනි ඒවා මෙහි පැවැත්වෙනවා. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථානය විසින් ජනතාව තුළ කියවීමේ තත්ත්වය නංවාලීමේ අරමුණෙන් 2004 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් මාසය කියවීමේ මාසය ලෙස රජය විසින් නම් කර තිබෙනවා. එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ සඳහා දායකත්වය ලබා දුන්නා. පොදු පාඨකයා වෙනස් වන ලෝකයේ නව ප්‍රවණතා පිළිබඳව අවධියෙන් තැබිය යුතුයි. වසර 2500කට වඩා පැරණි ශ්‍රේෂ්ඨ අතීතයක් හිමි ශ්‍රී ලාංකිකයාගේ උරුමය අනාගත පරපුර සඳහා සුරැකීමේ මුර දේවතාවක් ජාතික පුස්තකාලය බව කීම අතිශයෝක්තියක් නොවේ.